ZFM, ne yedunu muhabbet. Subudak sanak sora. Subudak sanak. Happy birthday. Same to you. Same to you කියන්න බෑ. මේක මට අදාළ දවස නෙවෙයි. මොකද අපිට ලෝක කාන්තා දිනේ මාර්තු 8ට තියෙනවා. අනිත් එක මේක මෝඩයන්ගේ දවස මිසක් මෝඩියන්ගේ දවස නෙවෙයි නිසුර. ඒක නිසා මට අදාළ වෙන්නේ නැහැ. එතනම අත කියන්න. මං ලෑස්ති වෙලාවේ. බොහොම සතුටුයි. මේ ලෝක කාන්තා දිනේ යෙදලා තිබුණේ මාර්තු 6 වෙනිදා. හා ඈ 8 වෙනිදාට. ඔව්. ඊට පස්සේ තමයි ඒක 8 වෙනිදා බවට පත් වුනේ. ඇයි ඒ? ඒ කියන්නේ මුල්ම කාලේ ඉතිහාසයේ ගිල හොයලා බලන්න බොරුද කියන්නේ කියලා. හැබැයි මං කියන්නේ එක හේතුවක් මම මේ කියන්නේ. හා. ඒකට කාන්තාවන්ට ලෑස්ති වෙන්න ගිහිල්ලා තියෙන දවස් එක. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ 8 වෙනිදා තමයි ගත්තේ ඒක. ඊට පස්සේ දැනගත් 6 වෙනිදා බෑ කියලා ඉතිහාසයේ අත කතාව තියෙනවා. මං කියන්නේ 6 වෙනිදා තමයි තිබුණේ 8 වෙනිදා වුණේ ඒක. මොකද? ඊට පස්සේ අද ඒ කියන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා. අද තිබුණේ පිරිමින්ගේ දිනේ විදියට. හා. ඒක අමතකන. ඒ නිසා මොඩේ. ඒක පිරිමින්ට අමතක වෙලා ගියා. ඒතර පිරිමින්ට ඒතර දවසක් වැඩක් නැහැ නේ. දවසක් වැඩක් නැහැ නේ. හා. ඊට පස්සේ මේ මොඩේ ඒකවත් ගන්න නැහැ නේ. කියලා තමයි මොඩයන්ගේ දවස කියලා දැන්ති. කොහමාරි අද සුරා ඔයාට තාරකට එතකොට චන්දිමාල්ට ලොකුමාල්ලිට අපේ මනෝජ්ට චාරිත්ට හැමෝටම මට විෂ් කරන්න තියෙනවා හැපි බර්ත්ඩේ කියලා. මොහොස්සෝද එතනම දැන් ගොඩක් වෙලාවට පිරිමි මෝඩ වෙන්නේ තව පිරිමියෙක් නිසා නෙවෙයි. එයා මෝඩ වෙන්න තීරණය කරන්නේ යාළු වෙන දවසේ වෙන්න පුළුවන්. යාළු වුණත් හැබැයි අතහැරියොත් එමේ බුද්ධිමත් වෙනවා. අම්මා. බඳිනවා කියලා තීරණය කරපු දවසේ. වෘෂභ බවට පත් වෙන. බැන්දහම නේද? අර සිංහ ගතිය ඒවා මේ ඔක්කොම නැතිලා. ඊට පස්සේ ආ මෝඩයා තමයි. ඇත්තද? ඇත්තද? ඒක නිසා පිරිමියාට මෝඩයා කියන එක කිසිම. ඒ කියන්නේ පිරිමියා පුංචි කාලේදී අම්මා නිසා මෝඩෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ යාළු වෙලා ඉන්න කෙල්ල නිසා මෝඩෙක්. සසේ බෙන්දාට පස්සේ ගෑණි නැත්තම් වයිෆ් දිරින්ද නිසා මෝඩෙක් වෙනවා. ඊට පස්සේ යාට හම්බ වෙන දුවෙක් හරි දුවලා දෙන්නෙක් තුන් දෙනෙක් හරි නිසා එයාගේ ජීවිතේ මෝඩෙක්. අනේ මේ. ඒ මෝඩයා ඊට පස්සේ කරන්නේ එයාගේ මුළු ජීවිතේම අයින් කරලා දාලා අර මෝඩියෝ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන එක. අද එහෙම මෝඩයන්ගේ දවසක්. අනේ මේ. එතකොට නම් දුකයි අනේ. ZFM, ne yedunu muhabbet.